Southern Finland, no? Love Crochet with. பிறந்து வச்ச விதியட்டமா அதாத் மாமா ஒப்பட்ட கீழே தெரியுமே அங்கே மேசதாரணுவா எஹேம நேத்தாம் டேபிள் மேட்டை கூத்தானே கொஞ்சம் விதியல ஒப்ப தாவமா மகை சேனலுக்கு சப்ஸ்கிரைப் கரல நேத்தாம் சப்ஸ்கிரைப் கரான பெல் ஐக்கன் கிளிக் கரலாம் மகை பாடம் ළඟටම ගෙන්න ගන්න ඒ වගේම ඔබ වෙනුවෙන් දැන් මාගේ Facebook ගින්නේ සහ Instagram ගින්නේ පිටුවක් වෙන් කරලා තියෙනවා ඔබගේ නිර්මාණ එහි පළ කරන්න පුළුවන් ඔබ මෙතෙක් කරපු නිර්මාණ හෝ ඔබ දැන් මගෙන් ඉගෙන ගන්න දේවල් එහි පළ කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා හොඳයි අපි බලමු කොහොමද table mat එක ගොතන්න කියලා අද ගොතන්න යන්නේ මෙන්න මේ ටේබල් මැට් එක මේක ගොතන්න නම් මුලින්ම අපි මුදුවක් හදා ගන්න ඕනේ මුදුව හදා ගන්න ක්‍රම කීපයක් තියෙනවා මම අද ඒන් එක් ක්‍රමයක් ඔබට කියලා දෙන්නම් ඔබ තාමත් ආදුනික නිසා දැන් ඔබ දන්වැල ගොතන්න දන්නවා මේ මුදුව නිර්මාණය කරගන්න මේ පේන මුද්ද හදා ගන්න නම් ඔබ දන්වැල් වලින් පුංචි මුද්දක් හදා ගන්න ඕනේ. පළපුරුද්ද තියන අය දන්නවා දන්වැලක් නැතුව අපි ඒකට කියනවා මැජික් රින් කියලා. මැජික් මුද්ද හදාගෙන මේ පිරවිලි ටික දාන්නත් පුළුවන්. මම අද ආදුනිකයන්ට කියලා දෙන නිසා අපි මැජික් රින් එකට දැම්ම යන්නේ නැහැ. මම ඔබට කියලා දෙන්නේ දන්වැලෙන් මුද්දක් හදාගන්නේ කොහොමද කියලා. දැන් මේ මුදුවට මේ ප්‍රමාණය දැන් බලන්න මම පිරවිලි ගණන් කරලා පෙන්නනවා මේ මුදුවට මම පුරවලා දෙන පිරවිලි ගණන ඔබට පේනවා මේ රවුම පැහැදිලි ඇති කියලා මම හිතනවා මේ රවුමේ ඔබට පේනවා නේද මෙතන දන්වැලක් තොණ්ඩු දෙකක දන්වැලක් මේ තමයි මම බැඳපු බිත්තියේ පළවෙනි gadola අර මම කියලා දීපු විදියට තොණ්ඩු දෙකකින් උස හදාගෙනයි මම මේ තියෙන්නේ. ඒක අපි මෙතනදී ගණන් කරනවා එක පිරවිල්ලක් හැටියට. හොඳයි. දැන් මේ මම මුලින්ම ගොතාගත්ත තොණ්ඩු දෙක එක පිරවිල්ලක් හැටියට ගණන් අරගෙන අපි දැන් මේ පිරවිලි ගාන ඉස්සලා බලමු කීයක් පුරවලා තියනවද කියලා. ඒ අනුව තමයි අපි මේ මැද මුදුව හදාගන්නේ. 1 2 3 4 පහ 6 7 8 9 10 11 12 13 14 15 16 මේ රවුමට මම දෙපට පිරවිලි 16ක් පුරවගෙන තියෙනවා දෙපට පිරවිලි 16ක් පුරව ගන්න පුළුවන් පුංචි දන්වැල් මුද්දක් අපි මෙතනට මුලින්ම හදාගෙන ඉමු හොඳයි අපි දැන් යන්නේ දන්වැල් 6ක මුදුවක් හදාගන්න. එහෙනම් පුරුදු විදියට දන්වැල් 6ක් අපි ඉදිරියට ගොතමු. දැන් මෙතන දන්වැල් 6ක් තියෙනවා. මේක දැන් අපිට මේ ආදුනික නිසා ඔයාලට මේ පළවෙනි තොණ්ඩුවට පුරවලා තාම අතහුරු නැති නිසා අපි පොඩ්ඩක් මේ නූල තද කරනවා. එතකොට මේ ගැටේ හිර වෙනවා. දැන් එතන ඉඳන් ගණන් කරන්න 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ එකක් තද කරලා ගැටයක් දාගත්තා ලිහෙන්නේ නැති වෙන්න. එහෙනම් අපි අමතර තොණ්ඩුවක් යොදා ගන්නවා 6යි කියලා. දැන් අපි පොඩි ඇදීමක්. එහෙම නැත්තම් slip knot සිංහලෙන් ඇදීමක් කියලා හඳුන්වනවා ඉංග්‍රීසියෙන් slip knot කියන ගැටේ යොදලා අපි මේක සම්බන්ධ කරගන්නවා මුද්දක් ආකාරයට. එතනදී අපි කරන්නේ මේ පළවෙනි අපි දැන් තද කරපු ගැටේ තද කරගත්ත තොණ්ඩුව නෙමෙයි ඊළඟට තියෙන තොණ්ඩුවට ඇතුලෙන් කටුව යවලා පරිස්සමෙන් නූල පටලවල එළියට අරගන්නවා දැන් මේ පටලව ගත්ත
නූලම අන්තිම තොණ්ඩුව ඇතුළෙනො එළියට ගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ඇදීමක් නැත්නම් slip knot කියලා. දැන් ඔබට පේනවා පුංචි මුදුවක්. දැන් මේ මුදුවට අපි දෙපට පිරවිලි 16ක් පුරවන්න ඕනේ. මුලින්ම අර මං මුලින්ම පෙන්නවා වගේ උස හදා ගන්න තොඬු දෙකක් දාලා ඒක එක දැන් මේ මුද්ද මැද්දට තමයි අපි කටුව ඇතුළත් කරන්නේ මොකද අපි මුදුවට තමයි පිරවිලි දාන්නේ තව දෙයක් මතක තියා ගන්න මේ ඔබට ඉතුරු වෙලා තියෙන අමතර නූල ඒ අමතර නූලත් ඔබ ගොතනකොට ඒ ලඟින් තියා ගන්න එතකොට ඒකත් එක්ක තමයි ගෙතෙන්නේ එතකොට අපිට වැඩිපුර තියෙන කොටස කපලා ඉවත් කරන්න පුළුවන් ගෙත්තම ලිහෙන්නේ නැතුව හොඳයි අපි තොඬු දාන්න පටන් ගමු 1යි 네 දෙවනි දෙපට පිරවිල්ල මේ නූල මං මේකත් එක්කම ගෙනියනවා මේ තුන්වෙනි දෙපට පිරවිල්ල හතර ඔය ආකාරයට 16ක් පුරවගමු දැන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි දැන් මේ 16ක් ගොතලා රවුම් වෙලා තියෙනවා දැන් තියෙන්නේ මේ දෙක සම්බන්ධ කරගන්න ඒකටත් අපි slip knot එකම තමයි පාවිච්චි කරන්නේ නැත්තම් ඇදීම ඇදීම දානකොට මතක තියාගන්න අපි පළවෙනියට පටන් ගත්ත තොණ්ඩු දෙක 1යි 2යි අන්න ඒ දෙවෙනි එකට තමයි අපි स्लिप नॉट एक दान अतुल कराने काटू गत्ता ए नूलम अवसान पिरविल्ल अतुलनो अदर गत्ता मिन्न ओबट तियनवा पिरविली दो दासयक यदपु मुदुवा देन बलन्न अपि देपट पिरविली दासया पुरवला रवमा खदा गत्ता ඒ රවුමට අපි දැන් දන්වැල් තමයි මේ එකතු කරලා තියෙන්නේ. දන්වැල් පේලි 1යි 2යි 3යි 4ක් අපේ ගෙත්තමේ තියෙනවා. පළවෙනි දන්වැල් පේලිය දාලා තියෙන්නේ දන්වැල් 4 ගානේ. මේ තියෙන ඔබට මේ පේනවා ආරුක්කු හැඩේට නැත්තම් ස්කැලප් එකක් විදියට තියෙනවා මේ හැඩේ එන්න එන්න වැඩි වෙලා තියෙනවා ඒ කියන්නේ දන්වැල් ගන්න වැඩි කරගෙන ගිහින් තියෙන්නේ අපි පළවෙනි පේලියේ පළවෙනි මේ බෙන්ඩ් එකට අපි දාන්නේ දන්වැල් 4ක් දැන් බලමු කොහොමද ඒ රවුම හදන්නේ කියලා දැන් මෙතනදී උසක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නැහැ අපේ පිරවිලි වලට දන්වැල් එකතු කරන්න තමයි තියෙන්නේ ඉස්සලාම දන්වැල් 4කින් මම පටන් ගන්න කිව්වා 1යි 2යි 3යි 4 මේක ඊළඟ තොණ්ඩුවට නැත්නම් ඊළඟ සිදුරට දෙවනි දෙපට පිරවිල්ලට ඇදීමකින් නැත්නම් slip knot එකකින් සම්බන්ධ කර ගන්නවා पुंची सिदुरा नेता पुंची मुद्दा खेदन नवता एकाई देखाई थुनाई हतराई दें तुंगे निकट वया आकार मुलु राउमम दांगवेल हतर हतर තාපු මුදු වලින් සම්බන්ධ කරා. දැන් බලන්න ඔබට මේක මලක් වගේ පේනවා මලකට පෙති
එකතු කරලා වගේ ගණනලා බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14ක් තියෙනවා. මම 14ෙන් නවත්තලා ඔබට පෙන්වන්නේ මේක දැන් අපි තවදුරටත් ඉදිරියට රවුම ගෙනියන්න ඕනේ නිසා මේ එක වටයක් අවසන් කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න. එහෙම නොවුනොත් වෙන්නේ ඔබ දඟරයක් වගේ මේක ගොතාගෙන ගොතාගෙන යනවා අවසානයක් නැතිව. ඒ නිසා අපි රවුමෙන් රවුමට අවසන් කරන්න ඕනේ. අවසන් කරන හැටි මේ කියලා දෙන්නේ. හොඳට බලා ගන්න. දඟවැල් හතරක් අපි ගොතනවා. මේ 14 වෙනි එක මම ඉවර කරලා තිබ්බේ. මේ 15 ඔන්න 15 වෙනි එක මං අවසාන තොණ්ඩුවට දැම්මා. ඒකත් ඇදලා ගත්තා. දැන් තියෙන්නේ මේ 15 වෙනි එක මේ පටන් ගත්ත තැනට සම්බන්ධ කරන්න. එතනදී මට දඟවැල් හතරක් ගොතලා මේ පටන් ගත්ත තැනට සම්බන්ධ කරන්නත් පුළුවන්. මෙන්න මේ ආකාරයට. එතකොට මේ රවුම සම්පූර්ණ වෙනවා. නමුත් ඔබ මතක තියාගන්න ඕනේ අපිට තව රවුමක් මේ උඩට යන්න ඕනේ. අපි 16 වෙනි තොණ්ඩුව දඟවැල් හතරක් දාලා කෙලවර කරන්නේ නැහැ. මොකද අපිට තව රවුමක් මේ මැද්දෙන් පටන් ගන්න ඕන නිසා. ඒ නිසා හොඳට බලාගන්න. අපි කරන්නේ දඟවැල් හතරක් වෙනුවට දඟවැල් දෙකක් පුරවනවා. ඊට පස්සේ මේ අවසන් කරන්න ස්ථානය නැත්තම් පළවෙනි එක පටන් ගත්ත තැනින්ම ඉවර කරන්නේ. ඒ පළවෙනි එක පටන් ගත්ත තැනට කටුව ඇතුල් කරලා අපි නූල පටලවල ඇදලා ගන්නවා. අරගෙන මේ උස හදාගන්න. ඊට පස්සේ තනිපට පිරවිල්ලක් දාලා ඉවර කරනවා. දැන් අපි ඉන්නේ 16 වෙනි මුදුවේ මැද. දැන් මැද ඉඳන් අපි ඊළඟ රවුම ගොතන්න පටන් ගන්න ඕනේ. රවුම ලොකු වෙන්න ඕනේ නිසා අපි දඟවැල් 4 වෙනුවට දඟවැල් 5ක් තමයි පාවිච්චි කරන්නේ. 1යි 2යි 3යි 4යි 5යි. දැන් මෙතන ඉඳන් අපි පළවෙනි තොණ්ඩුවේ මැද්දට දාලා ඇදීමකින් නැත්තම් ස්ලිප් නොට් එකකින් ඒක සම්බන්ධ කරනවා. මේ දෙවෙනි මුදුව නැත්තම් ලූප් එක. ඒ ආකාරයටම ඊළඟ එකත් 1යි 2යි 3යි 4යි 5යි. ඊළඟ මුදුවේ මැද්දට දානවා එක නූලක් ඇදලා අරගෙන ස්ලිප් නොට් එක නැත්තම් ඇදීමකින් ඉවර කරනවා. දැන් මේ දෙවෙනි පේළිය පටන් අරගෙන තිනවා ඔබට පැහැදිලි. ඔය ආකාරයට රවුම ගොතාගෙන යන්න. දැන් මේ රවුම ඉවර කරන්නේ පෙර ආකාරයටමයි. මම දැන් ඉන්නේ 14 වෙනි එකේ. ඔන්න බලාගන්න කලින් එක පැහැදිලි නැත්තම් මම දඟවැල් 5ක් ගෙතුවා. 15 වෙනි එක සම්පූර්ණ කරා. 16 වෙනි එක දැන් මෙතන 5ක්නේ. එතකොට 5ේ මැද්ද අපි 3 වෙනි එක හැටියට තමයි සලකන්නේ. එතකොට දඟවැල් 3යි 1යි 2යි 3යි. මේ තොණ්ඩුවට අපි තව දඟවැල් දෙකක් එකතු කරන්න ඕනේ. ඒ නිසා අපි දාන්නේ දෙපට පිරවිල්ල. දැන් ඉස්සෙල්ලා තනිපට පිරවිල්ලකින් තමයි කෙළවරට අපි සම්බන්ධ කරේ. දැන් දෙපට පිරවිල්ලකින් සම්බන්ධ කරනවා. මේ දෙවනි රවුමේ පළවෙනි මුදුවේ ආරම්භක ස්ථානයට ඒ මැද්දට අපි දාන්නේ දාලා
දැන් බලන්න එකක් පළවෙනි රවුමට වඩා දෙවරි රවුම විශාලත්වයෙන් වැඩි අනිත් එක පළවෙනි රවුම පටන් ගත්ත මුදු වෙන්නේ මේ දෙවනි රවුම පටන් ගන්න ඒක ආපස්සට තියෙන පළවෙනි එකෙන් තමයි පටන් ගන්න ඔය ආකාරයට එකම ආකාරයට පටන් අරගෙන එක දෙක තුන හතර තුන හතර කියන රවුම් දෙකටම අපි දාලා තියෙන දන්වැල් හය ගානේ ඒ මොකද හතරයි පහයි හයයි මේ හතරවෙනි රවුමත් දන්වැල් හතක් කියලා අරගත්තොත් මේක රැලි වෙන්න බලනවා මේ තියෙන ලස්සන නිමාව අපිට ලැබෙන්නේ නැහැ ඊට ඒ වෙනුවට වටේ රැලි වෙලා තමයි එන්නේ ඒ නිසා මේ මැද්දේ තියෙන රවුම් දෙකම අපි දන්වැල් හය ගානි තමයි මේ ලූප්ස් හැදිලා තියෙන්නේ එතකොට ආය බලන්න 4යි 5යි 6යි 6යි 7යි අවසාන එක 8යි හතරයි පහයි හයයි හයයි හතයි අටයි ඔය ආකාරයට රවුම් ටික එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි රවුම් හයක් ගොතලා නිම කරගන්න ඊට පස්සේ මම අවසානයේ ඔබට කියලා දෙනවා හොඳයි දැන් මේ දන්වැල් අටේ රවුමත් ගොතලා ඉවර කරලා තියෙන්නේ දැන් අවසාන කරන එක සාමාන්‍ය විදිහට දැන් පෙර පරිදි අවසන් කරන්නේ අපි 16 වෙනි තොණ්ඩුව මෙතනින් පටන් අරගෙන මේ කෙළවරින් තමයි අවසන් කරන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම දන්වැල් අටක් ගොතනවා. දැන් මේ දන්වැල් අට ගොතලා අපි ආරම්භක තැනින් ගිහිල්ලා ඇදීමකින් ඒ මුද්ද අවසන් කරනවා දැන් තියන්නේ මේ අගිස්ස සම්පූර්ණ කරන්න ඒකට අපි දාලා තියෙන තනිපට පිරවිල්ල දැන් මේ එක දන්වැලකට එක තනිපට පිරවිල්ලක් කියලා හිතාගෙන මේ මුදුවට තනිපට පිරවිලි 8 ගානේ වටේටම පුරවගෙන යන්න ඕනේ එතකොට අපි පළවෙනි එකෙන් පටන් ගනිමු එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි අටයි අටයි දැන් බලන්න ඔබට පේනවා මෙතන තව පොඩි ඉඩක් ඉතුරු වෙලා තියෙනවා දැන් ඒ ඉඩ අපි අතෑරලා ඊළඟ එකට පටන් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් පිරවිල්ල ගෙතෙනකොට මේහාට තල්ලු වෙලා එනවා මොකද මේ දික් අතර ගොතපු එකේ අපි හරහට තමයි දැන් පිරවිලි දාන්නේ එහෙම වුණාම මෙන්න මෙතන තියෙන ඉඩ හිඩසක් විදියට අපිට මෙන්න මේ එකතු වෙනකොට හිටිනවා ඒක නැති කරගන්න මේ ලස්සන නිමාව ගන්න අපි මේකට තවත් දෙකක් පිරවිලි පුරවනවා ඉස්සලාම 8යි තව දෙකයි එතකොට පිරවිලි 10යි දන්වැල් 8ට පිරවිලි 10ක් වෙන්නේ එහෙමයි දැන් මේ මුදුව සම්පූර්ණ ඊළඟ එකටත් ඒ ආකාරයෙන්ම පිරවිලි 10යි මේ ආකාරයට වටේටම නිමා කරගන්න හරි දැන් අපි टेबल मैट गोतला इवराई देंग अवसान करना है तीयने मेका अवसान करना कोटा अपी
मे मुदुलेन अवसंकराने अपे पटांगत मे वो पेन पटांगत सिदुर इतनी तम इवर कराने सिदुर अतुलट कटुव दाल एदीम की नेत्तां स्लीप नॉट इवर करना दें मेक मेहम कपल दमो मेक लिहिलेनवा एनिसा इवर करने हटित गे ओन एम गेत्तमा इवर करने हटित ओब इगिन गन्नोन मैं उन्होंने बलान मम मे मुद्द टिका वैडीपुर एदल एलियट गन्नवा ओबट अत हूर के ना मेचर मे लोकोट लूप हदन है मम पोडाक नूल इडती कपला आप वूल बोले आईं कर दें मे वूल बोले आईं कर ला दें थी ये ने मे गेटे अपी दाहना याने मेक मेक ऐतुले नारगना अपी मे गेटे मुद्दे ही रखरना दें कापल आईं करो थारी केला हितनवा ऐती ने हिमने दें मेक कैपूर मे गेटे लिहिला तमंगे गेतम लिहिला लिहिला आना एनिसा अपी कराने तव गेटे अदान्ने एतकोट मे निमाव हानियाक वेन निसा अपी मे नूल हंगने काय कराने मे नूल हंगनकोट अपिट पुलुवां इदिरियट मे गेतमे आपासरने मे इदिरियट मे कट्ट दादा नूल परिसमें यदल गान वया कारे देंगो बट मां आपास गिनियान ने पाक वे आपास गिनीच हम गोडाकलावट लिहन बलनवा मे कापी इदिरियटाई अरगने आने एतकोट गेत्तम थावटिका मे नूल अपिट इड एनवा गेटे लिहन नेति वेन्न මේ බලන්න ගෙත්තමට කිසිම හානියක් වෙන්නේ නැහැ. මං කරන්නේ නූල හංගන එක විතරයි. දැන් පොඩ්ඩක් මෙතනින් ඇදලා බලන්න. මේ නූල හෙලවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක හිර වෙලා තියෙන්නේ. අපි මෙතනින් කපලා ඉවත් කරමු. पटा गेना तो मतका मेतनी पटांगर अभी मेक वटेट मगेचा ये देवतम अभी अवसाने टत्कर पटांगे देक कोई मैं दिए कि हूलिहेन मेक मे वटे मगिंती सा एक कपल आईंक किसी में भयाक तो मेक यदल बलना मुद अयट तीयन मेनो बे मेसदार खाली गोतल तिब टेबल मैट हूना दें मे अद गोत टेबल मैट हतरा दें मंगाव टेबल मैट हतरा तीन हतर दिन कंड मेस तीया उप निर्माण शीन मे रउंगान वैडरला दंगवे प्रमाण इन वैडरला रउंग प्रमाण वैडरला मेकटिका लोकूट हदागत्तो टीपो एक मेद तीयना लसन डोईली अभी इकट्ठी ना डोईली आखियला टीपो कवर आखियला निर्माण करना वस्ताव तीन अदे निर्माण कर मे मेस धरण उबगे हकीव मत विविधाकार पड़वांग विविध वर्ण दागान वर्ण कीटे दागान उब कैमक विधियट निर्माण करान मगे फेसबुक मे हिटवट उबे निर्माण तुलाकान इंस्टाग्राम करान ඒ වගේම මගේ ඉදිරියට කියා දෙන පාඩම් ඔබ ළඟට ගෙන්න ගන්න මගේ channel එක subscribe කරන්න තවත් පාඩමකින් තවත් ලස්සන පාඩමකින් අපි හමු වෙමු එතෙක් ඔබට සුබ දවසක් ආයුබෝවන්